අපිට සල්ලි නෑ අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ කාන්තාවනි සම්මුඛ පරීක්ෂණ සඳහා සෞදි නියෝජිතයින් දැන් දිවයිනේ පාස්පෝර්ට් රැගෙන වහාම එන්න රටේම අය විශ්වාසයෙන් රට යන තැන මාතා විදේශ රැකියා ආයතනය කුරුණෑගල ඔව් ස්ට්‍රේ ගන්න තිබ්බා ස්ට්‍රේ බහලා මේ ආය මාසයෙන් එන්න තමයි දින දීලා තියෙන්නේ ආය ස්ට්‍රේ කරන්න බැරි වුණා බැරි වුණා ඒ කියන්නේ අද ලොක්ටලා එන්නේ කියලා කිව්වා දෙන්න ගියා ඕලෙම හිටියා මේ ඇවිල්ලා හිටියේ නෑ කවුරු එක්ස්ට්‍රා රූම් බහලා රූම් බහලා එක්ස්ට්‍රා රූම් බහලා ආප වාහනේක හැරෙකට ආවේ ඉතින් ඒක යන්න ඕනේ හරි හරි අපහසු ඉතින් අපි ගොඩ හරි අමාරුවෙන් ජීවත් වෙන මේ දවස්වල ඉතින් ආය එනවා කියන්නේ සෑහෙන වේදමක් යනවා ගණ්ඩළු බෙහෙත් ඇයි හෙට ඇවිල්ලා ගණ්ඩළු බෙහෙත් ඉතින් ආය අපි වියදම් කරගෙන එන්න එපා බෙහෙත් ජොට් අපිට ඕන බෙහෙත් ටික නැ ගිය මාසෙත් බෙහෙත් ටික නැ ආයෙන්න ඕන ඉතින් අමුතුවෙන් වියදම් කරගෙන අපිට සල්ලි නැ අපි බොහොම අමාරුවෙන් ජීවත් වෙන්නේ මෙයාලා කරන වර්ජිනේක නම මොනවද හිතන්නේ අපි හිතනවා ඉතින් හැමදාම මේක කරන්න එපා ඉතින් අහිංසක මිනිස්සු තමයි මැරෙන්නේ තීනිය මාරුට පැති ටික නැ ඔක්කොම පාමජියෙන් ගණ්ඩළු පාමජියෙන් ගණ්ඩ කෝ අපිට සල්ලි බොහොම දුකසේ තමා ජීවත් වෙන්නේ අපි එදා වේල කණ්ඩ නැ බඩු ටික එන්න එන්න ගන අපිට හැමෝට මෙහෙම කරන්න කියලා අපිට බෙහෙත් ටික දෙන්න කියන ඒකයි අපිට ඉල්ලන්න තියෙන්නේ අම්ම දුර ඉඳලා දෙන්නේ ඔව් මං එපා වල බස් එකේ දාන්නේ ඔව් අල්ලි දිනන දැන් බෙහෙත් යන්නේ සල්ලි නේ එහෙට ඇවිල්ලා ගන්න එක වදුන්නු එතන සල්ලි තියෙනවා සල්ලි නැහැ ඉතින් දරුවන්ගෙන් ඉල්ල ගන්නවා දරුවන්ටත් කතර කරන්න බෑ ගන්න කියලා විශ්සයක් තනි කරම පුජ්ජලේ කරන්න කරන්න ඕනේ පුජ්ජලේ කරේ කරනා නම් ඔය මේ කට්ටියත් කොහේ හරි ගින් වැඩ කරයින් මේවා නැත්තම් මේ රට ආදණ්ඩ වේ දැන් අපි දෙහෙත් දෙන්න නැහැ ඔක්කොම අසන් කරලා මොන වන්න වහලා ගිහින් ඩොක්ටර් නාලියලා දුන්නා ඉතින් ගන්න දෙවන්න නැහැ ඉතින් සල්ලිත් නැහැ ගන්න මිනිස්සුන්ට බොහොම මාරුයි अंतिम असाधारण मैडम दुपद मनुष्य बहुत मनुष्य कड़े अंदम पूजन कर रही रसाकार रसा හෙටළු අරින්නේ කියන හෙටළු අරින්නේ කියනවා කොහොමද බෙහෙත් ගන්න? ඒක තමයි වැඩේ දඹුල්ලේ ඉඳන් ආවේ. එහෙමද? හා. ඒකෙන් සල්ලි තියා මේ බත් එකේ ඉන්නවට විදියක් නැතුව ආවේ මේ. බහල
ඔව් මහත්තයා. බේත් දෙන්නේ දෙනවා දන්නේ නැහැ නැතුව දන්නේ නැහැ. තාම මේ මුකුත් දැනගන්න නැහැ මහත්තයා. ඔව් වහලා. මගේ වේදන් ඉතින් හොයාගෙන එනවා. බේත් කියන්නේ? බේත් ගන්න ගෙවලා ගන්න උනොත් ගන්න විදියකුත් නැහැ මහත්තයා. අද මගේ මේ මිතුරගේ අවශ්‍යතාවයක් සඳහා පැමිණියා පරීක්ෂණයක් කරගන්න එක්ස්රේයක් කරගන්න විදියට අද මේ පරිපූර්ණ වෛද්‍ය සේවයේ වර්ජනය කිරීම අත්‍යවශ්‍යම කණගාටුදායක තත්ත්වයක් මෙවැනි රෝගීන් ඉතාමත් අසන තත්ත්වයකට පත්වෙන මොහොතක් විශේෂයෙන් බෙහෙත් පෙත්තක් ගන්න නැහැ මේ හොස්පිටල් එකේ එතකොට මේ ගාමීය ජනතාව මේ ශික්ෂණ රෝගවලට පැමිණෙන තමන්ගේ ලෙඩ රෝගවලට බෙහෙත් ගන්න අද ඒකටත් හැකියාවක් නැහැ මේ මෙවැනි වර්ජන කිරීමේ නිර්මාණාත්මක බවක් තියෙනවා විශේෂයෙන්ම මෙහෙම ක්ෂණික වර්ජන වලට ගිහිල්ලා රෝගීන් අපහසුතාවයට පත් වෙන පිළිබඳ අපි හෙලා දකිනවා විශේෂයෙන්ම අය රෝගීන් අසරණ කරන්න එපා අද මේ ආර්ථික වශයෙන් සමාජීය වශයෙන් දැඩි පීඩාවට ලක් වෙලා ඉන්නේ මේ මිනිස්සු මේ ගාමි ජනතාව නගරක ජනතාව ඔවුන්ට බෙහෙත් පෙත්තක් ගන්න නැති හොස්පිටල් එකට අදාළ සායනය සඳහා අපවම ඒ සඳහා අවශ්‍ය පරීක්ෂණ කරගන්නත් පුළුවන් කමක් නැහැ විශේෂයෙන්ම එක්ස්ට්‍රායක් ගන්න අනිකුත් ලැබ් ටෙස්ටිං වලට කිසිම දෙයකට අවස්ථාවක් නැහැ ඉතින් මෙහෙම පාටම හෝ කලින් දැනුම් දීමක් කරත් නොකරත් මෙවැනි අවස්ථාවක මේ රටේ ජනතාව අභාග්‍ය සම්පන්න තත්ත්වයට පත්වලා ඉන්න මොහොතක් විශේෂයෙන් බෙහෙත් පෙත්තක් නැහැ මේ රෝහල ඉතින් එහෙම අවස්ථාවක නොමිලේ ගන්න තියෙන මේ සායනික පැමිණ සායන සඳහා පැමිණ අවස්ථාවක අදාළ පරීක්ෂණ නිර්දේශ කරාම ඒ පරීක්ෂණයක් කරගන්න විදියක් නැහැ ඉතින් මිනිස්සු අසරණයි ඉතින් මෙහෙම අසරණ කරන්න එපා අද ජීවත් වෙන විදියක් නැතුව බස් එකේ ගාස්තු හොයාගන්න බැරුව ග්‍රාමීය ජනතාව මේ රෝහලට එන්නේ කාගෙන් හරි ණයට කීයක් හරි ඉල්ලගෙන ඉතින් ණයට කීයක් හරි යන හොස්පිටල් එකට බෙහෙත්යක් ගන්න අපම ඒ බෙහෙත්ේ ගන්නවත් විදියක් නැහැ ඉතින් මේක හරිම අසාධාරණයි මේකේ ඔවුන්ගේ ඉල්ලීම් පිළිබඳව සාධාරණ ඉල්ලීම් ඇති නමුත් ඒ ඉල්ලීම් ඉටු කර ගැනීමේදී මීට වැඩි ජනතාව ගැන හිතලා ඔවුන් නිර්මාණාත්මක ආකාරයෙන් මේ වර්ජන වලට යොමු වෙනවා නම් හොඳයි කියන එකයි අපේ අදහස විශේෂයෙන්ම අද සායනික සායන රාශියක් තියෙන දවසක් අනුරාධපුර මහරෝවලේ. ඉතින් එවැනි දවසක් හා ලංකාවේම සායන වඩා වැඩි වශයෙන් තියෙන අද වැනි දිනක. එවැනි අවස්ථාවක් ඉලක්ක කරගෙන මේ ජනතාව අපහසුතාවයට පත් කිරීමේ අරමුණින්ම සිදු කළ මේ වර්ජනය අපි දැඩි වෙලා දකිනවා. ඈ?